Allez, appuie bas la mouse. දාන් කිව්වහම අනිත් කියන්න ඕනේ කොඩි. හරි. අනිත් එක්කනා කියන්න ඕනේ එර්ප්. හරි. අනිත් එක්කනා කියන්න ඕනේ ඒ. හරි. එතකොට අර තුන් දෙනාගෙන් එක්කෙනෙක් කියන්න ඕනේ කුඩි කියලා. අනිත් එක්කෙනා කියන්න ඕනේ කණ්ඩායමේ දෙවෙනි එක්කෙනා එ. අනිත් එක්කෙනා කියන්න ඕනේ ඒ කුඩි පේන් කියලා. පැහැදිලිද? නාං කුඩි පේන් කියන මම බොන්නෙමි. නාංගල් කුඩි එ පෝම් කුඩිපොම් කියන අපි බොන්නෙමු. නීගල් කුඩිපයි නී කුඩිපයි කියන ඔබ බොන් බොන්නේය. නීගල් කුඩ වාසි පීර්හල් සොරි කුඩි නෙමෙයි මේක පඩිය. නී පඩි පීර්හල් නී පඩිපයි කියන ඔබ ඉගෙන ගන්නේය. නීගල් වාසි පීර්හල් කියලා කියන්නේ ඔබ ඔබලා කියවන්නෝය. අවන් ඕ අවන් ආඩුවාන් කියන්නේ ඔහු නටන්නේය. අවල් ඕඩුවල් කියන්නේ ඇය දුවන්නේය. ක්‍රියාපද වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අවර් අවර් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. අවර් කියන්නේ එතුමා, එහෙම නැත්නම් එතුමිය. ගෞරවාණිත සර්වනාම පද. අවර් තර්ඩ් වාර් කියන්නේ එතුමා සොයන්නේය. එහෙනම් එතුමිය තර්ඩ් වාල් සොයන්නේය. තර්ඩ් වාර් දෙකටම ඉර් වලින් අවසන් වෙන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාව වෙනසක් නැහැ. අවර්කල් ඔ තේඩු වාර්කල් ඔවුහු සොයති සොයන්නේ. පැහැදිලිද? ඒක කණ්ඩායම් ක්‍රියාකාරකමක්. පන්තියේදී ටීචර් ඒක කරලා පෙන්නයි. මේ බලන්න නාන් පඩි නාන් පඩිපේ 10. දැන් පහත පින්වරුම් පාඩංගලේ අවධානය යොමු. පහත පින්තූර දෙස අවධානය යොමු කරමු. කලන්දුරේ අඩුවම් සාකච්ඡා කරමු. වාක්‍යමය වාක්‍ය සාදමු. මම එකක් කරලා පෙන්නනවා පොතේ. දෙකක් කරලා පෙන්නනවා. මම තව දෙකක් වැඩිපුර කරලා පෙන්නනවා. ඔයාලා පවුනේ. හරි. දැන් බලන්න මේ ඉන්නේ ශලෝමි. ශලෝමි තේ බොනවා, ඉඳි නැගිටිනවා, දත් මදිනවා. නොයෙකුත් ක්‍රියාකාරකම් වල උදෙන්ම නැගිට්ටහම ඕගොල්ලෝ පුතාල දුවාල ඉඳෙනවා නේද? එක පාර්ටම ගුවන් යානය වගේ යන්නේ නැහැනේ ඉස්කෝලේට. නින්ද නැගිටින්න ඕනේ බොහොම අමාරුවෙන්. අම්මා ඉතින් කොච්චර අමාරුවද ඔයාලව නැගිටවන්නේ. ඊට පස්සේ දත් භාගයක් මදිනවා කොල්ලෝ, ඔළුව පිරනවා භාගයක්, කනවා භාගයක්, ඔන්න දුවනවා දුවන්නවා වාලේ. එහෙම නෙමෙයි, කලින්ම අපි නින්දෙන් අවදි වෙනවා නම් අපිට සරලව මේ දේ කරගන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් ගමුකෝ. මේ ශාලෝමි මොනවද කරන්නේ? මේ ගහනලා මේ මොනවද කරන්නේ? කුඩි. කුඩි කියන්නේ ක්‍රියාමූලය. එතකොට එයා කියනවා නාන් මම පාල් කුඩිපෙන්, මම කිරි බොන්නේ බොන්නෙමි. ඊට පස්සේ එළඹු කියලා තියෙනවා. හැම එකටම නාන් වලින් තමයි පටන් ගන්නෙ. නාන් කියන්න බලන්න වාක්‍ය. නාන් එළඹු, ඒකට ප්‍රත්‍යයෝ දාන්න. එළඹු. වෙරි ගුඩ්. එළඹු වේන් වෙනවා. වෑන් එළඹු වේන්. තව එකක් බලමුකෝ. මේක යට තියෙන පින්තූරයට තුලක්කු කියලා. නාන් මම නාන් පල් දතත් දාන්න. නාන් පල් තුලක්කුවෙන් මම දත් මදින්නෙමි. ලියා ගන්න තුලක්කුවෙන්. පැහැදිලිද පුතේ? නාන් පල් තුලක්කුවෙන් කියන මම දත් මදින්නෙමි. මම දත් මදින්නෙමි. ඊට පස්සේ මම මොනවා කරන්නෙමිද? අන්න හරේ. මම මුහුණ සෝදමි. ක්‍රියාමූල දීලා තියෙනවා. මේ තියෙන්නේ කළු හෝදනවා. එතකොට නාන් කියන එක ඉස්සරහට දාන්න ඕනේ.
මොනවද හෝදන්නේ? හොඳට පින්තූරය දිහා බලන්න. මොනවද හෝදන්නේ? අතද මොහොත. කකුලද? මුහුණට අපි කියන්නේ මුහම් කියලා. නාන් මුහම් මම මුහුණ සෝදන්නෙමි කළුබු. වෙන් Very good. වෑන් රථය. කළුබු වේන්. පැහැදිලිද පුතේ? රවිද පැහැදිලිද? ඒ විදිහට ඉතුරු පින්තූරට අදාළ වාක්‍ය ටිකත් ලියලා ඔයාලා එවන්න ඕන. මේ කියන්නේ අනි. අනි කියන්නේ ඇඳුම් අඳිනවා. ඒක කොහොමද වෑන් එකෙන් කාර් එකෙන් අවසන් වෙනවද? ඒක ලියන්න ඕන. වනංගු කියන්නේ දෙවියන් වඳිනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? යා පාසල් නිලයන් වඳිනවා, දෙවියන්ට වඳිනවා. ඊට පස්සේ හොඳට කට කපලා කනවා. සාපිඩු. එතකොට මම කන්නෙමි කොහොමද එන්නේ? ඊට පස්සේ පොත් බෑගේ අතට ගන්නවා. නාන් එඩු පේන්ද, එඩු වේන්ද? නාන් එඩු පේන් කියලා එන්න ඕනේ. මම මේකට ලියලා දෙන්නම්කෝ. නාන් එකට පේන් වෙනවා. මේ ඩූ ආවුත් පේන් වෙනවා. ඒක මම ලියන්න. අනිත් අවස්ථාවල වෑන් වෙනවා. නාන් මොනවද ගන්නේ? නාන් පුත්තහ පයියෙයි. පොත් බෑගෙට දෙමලෙන් කියන්නේ පුත්තහ පයියෙයි එඩුපේන්. කොහොමද එන්නේ? එඩු වෙන්නේ මේ එඩුපේන්. ඒක පොඩ්ඩක් ලියාගන්න පුතේ, මතක තියාගන්න. මම රෙකෝඩින් කරනවා, ගැටලුවක් නැහැ. හරි. ඊළඟට පොත් බෑගේ ගත්තා. ශාලෝමි මොකද කරන්නේ? එතකොට දෙමාපියන්ට වඳිනවා. අවසානයේට මොනවද කරන්නේ බලන්න. පොත් බෑගේ ගත්තා. ඔන්න දෙවියන් වැන්දා. ඔන්න පාසලට යනවා. පැහැදිලිද? එතකොට ඒකට අදාළ ක්‍රියාවද ටික මෙතන දීලා තියෙනවා. පොත් බෑගේ ගන්න එක, වනංගු නැවතත් දෙමෝපියන්ට අඳින්න එක, පෝවෙන් මට කියවුණානේ ඉස්කෝලට යන එක. පෝ කියන ක්‍රියාපදය දීලා තියෙනවා. ඒක වෑන් රථයෙන්ද කාර් රථයෙන්ද අවසන් වෙන්නේ කියලා ඕගොල්ලෝ ලියන්න ඕනේ. පැහැදිලිද ශාලෝ? බවිදු හරි. එක ලියලා යවන්න ඕනේ. ඊට තව ක්‍රියාකාරකම් තියෙනවා 11. මේක පන්ති කරන එකක්. செயற்பாடு 11 உள்ள வாக்கியங்களை அவதானிப்போம். நாம் காலையில் செய்யும் கடமைகளை ஒழுங்குபடுத்துவோம். தென் ஒயாலா ஒயாலா தைனிக உதய கரண கிரியாக்காரகண்டிக மே விதியில் லியாண்டலு. மே விதியில் லியாண்ட கேன்னு மேக்கம தமாய். மேக்கம தமாய் நேது வெனஸ் வென்னேனே. தத் எஹம் மதினோ நேது தத் மதின் நேது யன்னேனே. மேக்க தமாய் பிலிவல. ஹரி. மேக்க ஒயாலகே தைனிக கதே கரண கடயுது வலட தே வாக்கியடிக ஏ விதியட සංසධනය කරගන්න. 12 සෝඩි හලා හිනේවා. ආය දෙන්න දෙන්න එකතු වෙන්නලු. ඔරුවර් කීලේ උල විලයා විනේ අඩි ඔන්රේ කුර මටවර් පාවනේ සේද කාටවා. එක්කෙනෙක් මේ මෙතන මේ ක්‍රියාමූලය පෙන්නනවා. කියනකොට අනිත් එක්කන පෙන්නන්න ඕනේ. වනංගු කියන්නේ මට දැන් කැමරා එක නැති හිඳ මට පෙන්නන්න බෑ. වනංගු කියන්නේ අත් දෙක මෙහෙම ලං කරලා දෙවියන්ට වඳිනවා වගේ වැඳලා පෙන්නන්න ඕනේ. දැන් රවිඳු කියනවා ශලෝමිට කළුවු. ශලෝමි කළුවු. කළුවු කියන්නේ හෝදන්න. එතකොට මුහුණ හෝදලා පෙන්නන්න ඕනේ. එතකොට දැන් ශලෝමි කියන රවිඳුට අනි ඇඳුම් අඳින්න රයිට් ෂර්ට් දානවා වගේ පෙන්නන්න ඕනේ. එතකොට රවිඳු කියනවා ශලෝමිට කුඩි, පාල් කුඩි, කිරි බොන්න. එතකොට කිරි බොනවා වගේ ඇක්ෂන් එකේ පෙන්නන්න ඕනේ. අන්න ඒ ටික ටීචර් කරලා දෙයි. 13 සෝඩි හලහිනේම මොරුවර් විනා එළප මතර රෙඩි අලිපම්. එක්කෙනෙක් ප්‍රශ්න අහනකොට අනිත් එක්කන උත්තර දෙන්නලු. මේ ක්‍රියාමූලය පුඩි කියන්නේ බොන්න, පඩි කියන්නේ ඉගෙන ගන්න, උලි කියලා කියන්නේ නාන්න, සාපිඩු කියන්නේ කන්න, එළඹු කියන්නේ නැගිටින්න, විලයාඩු කියන්නේ සෙල්ලම් කරන්න. ඒ ක්‍රියාමූලය ක්‍රියාපද පාවිච්චි කරලා ප්‍රශ්න කියනකොට ප්‍රශ්න වාචි වාක්‍ය කියනකොට උත්තර දෙන්න ඕන. පළවෙනි එක බලන්න. නීගල එතන මණික්ක එළඹුවීර්ගල. ඔබ නැගිටින්නේ කීයටද? 6 පණික්කු. උත්තරේ මොනවද? 6ට. ඊට පස්සේ ඒක මහන්න ඕනේ. නීංගල් කොහමද? නැගිටිනවා. ඊට පස්සේ අහන්න ප්‍රශ්නයක්. සිංහලෙන් අහන්න බලන්න. නීංගල් ඔබ. නීංගල් කියන ඔබලා ඔබ දෙකනෝ පාවිච්චි කරන. නීංගල්
එත්තනේ මණිකෝ ඒකටත් වෙලාව. එත්තනේ මණිකෝ කියන්නේ කීයටද? මණිකෝ පල් තුලක් වියර් කර. ඒ කියන්නේ දාත්මා දෙන්නේ කීයටද? එතන මණික පල් තුලක් වීරකල් කියන්නේ සලෝන් ආරි 10 මණික නැගිටපු ගම කම්මැලිනේ පොඩි එක්සයිස් පාරක් දාලා ඊට පස්සේ වාත්රුනේ ගිහලා දාත් මදිනවා 6යි 10ට ඊට පස්සේ 6යි 15ට උණ හොදනවා එළියට එනවා ඉස්කෝලට යනවා 7 වෙද්දි ඉස්කෝලේ යනවා හරි ඒ ආකාරයට එකෙක් ප්‍රශ්න අහනකොට අනිත් එක්කන මේ විදිහට ටයිම් උත්තරේ දෙන්න ඕනේ හරි ඊළඟට අවසානට මේ වචනවල තේරුම මං කියන්නම් ඔයාලා ඔයාලගේ අභ්‍යාස පොතේ ලියා ගන්න ඕනේ පුතේ. ඔයාලා දන්නව මේක. පිරඳනාල් කියන්නේ පිරඳනාල් කියන්නේ උපන්දිනය. හරි මං අමතක කරලා සිංහල ලිව්වා ඔයාලා සිංහල ලියන්න පුළුවන්නේ. හරි වාල්තුකල් කියන්නේ සුබ පැතුම් සුබ පැතුම් අලංගාරිකරයෙන් කියන්නේ සරසන්නමි සරසමි අලංගාරිකරයෙන් කියන්නේ සරසමි වරවේට් පරයි කියන්නේ විසිත්ත කාමරය වරවේට් පරයි කියන්නේ විසිත්ත කාමරය වර්ණ කඩදාසි කියන්නේ පුතේ සලොන් වර්ණ කඩදාසි පාට කඩදාසි පාට කඩදාසි රයිට් අලයිපෙන් කියන්නේ ආරාධනා කරමි. අලෙපෙන් කියන්නේ ආරාධනා කරමි. වාල්තු මඩල් කියන්නේ කවුරු හරි කියන්න බලන්න. දක්ෂයේ උත්තරේ කියයි වාල්තු මඩල්. සදාකා සතුටින් ජීවත් වෙන. නෑ 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 නෑ. ඒක නෙමෙයි. සුබ පැතුම්. සුබ පැතුම් පත. සුබ පැතුම් පත. ග්‍රීටින් කාඩ්ස් හරි එහෙනම් දුවේ පුතේ ලබන සතියේ අපි අලුත් පාඩමට ප්‍රවේශය ලබා ගමු හැබැයි මේ ටික මට ලියලා යවන්න ඕනේ ලබන මේ ඊළඟ ක්ලාස් එකේ තියෙන උපන් දිනය වෙනුවෙන්මයි උපන් දිනෙමයි ඉන්නේ ලබන සතිය අපිට තියෙන්නේ පිරඳනාල් පරිසු දැන් බර්ත්ඩේ සමරලා ඉවරයිනේ එහෙනම් ලබන සතිය අපි පිරඳනාල් පරිසු උපන් දින තෑග්ග පිළිබඳව ඉගෙන ගමු එහෙනම් විශේෂයෙන් මේ පණිවිඩය YouTube නාලිකා හරහා නරඹන දුවේ පුතේ තිරේ දිස් වෙන WhatsApp අංකය ඔස්සේ ඔයාලට පුළුවන් අපි WhatsApp group එකට එකතු වෙලා අපි Zoom පන්තියට එකතු වෙන්න පුළුවන්. අපි ඔය group WhatsApp Zoom link එක WhatsApp group හරහා තමයි දාන්නේ. ඒ වගේම WhatsApp group හරහා තමයි අපි පළවෙනි දෙවෙනි තුන්වන වාර පරීක්ෂණ පාසල් වාර පරීක්ෂණ සඳහා එන රචනාත් අපි දානවා. recordings දානවා. ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් ඔබත් අපහා එකතු වෙන්න. කරන්න ඕනේ මෙච්චරයි. පිරේ දිස් වෙන 077යි 375යි 1010 WhatsApp අංකය ඔස්සේ ඔයාලගේ නමගම ශ්‍රේණිය සඳහන් කරලා පුංචිම පුංචි මැසේජ් එකක් දෙමීම තුලින් ඔබට පුළුවන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ඔබත් අපහා සම්බන්ධ වෙන්න. සියලු දෙනාටම සුබදායි සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා. නන්ත්‍රි වණක්කම් வணக்கம் ஆசிரியை வணக்கம் ஆசிரியை வணக்கம் வணக்கம்